ඔන්නේ ඉතින් දැන් නැන්දාම්මට ලේලි පොඩ්ඩුව පෙන්නන්නව බැරි තැනට වෙනකම් ප්‍රශ්නේ දුරදිග ගිහින් තියෙන්නේ. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ දුප්පත් පවුලක අහිංසක කෙල්ලෙක් වුණාම කවුරු මොන දේ කිව්වත් ඔළුව නමාගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ඕනි කියලා. ඉතින් රීටා ආන්ටිත් දිල්ෂානිගෙන් බලාපොරොත්තුනේ ඒ වගේ හැසිරීමක්. හැබැයි දැන් දිල්ෂානි කරලා තියෙන විෂුවල් එක, ඒ වගේම එදා රුක්ෂානට ගහපු විදිය, මේ හැම දෙයක් නිසාම දිල්ෂානි දුප්පත් පවුලක අහිංසක කෙල්ලෙක් නම් වෙන්න බෑ කියලා රීටා ආන්ටි හිතනවා. අන්නේ නිසාම දැන් එයා හැම දෙයකදීම දිල්ෂානි දිහා බලන්නේ සැකෙන්. ඒකයි එයා හිතුවේ එයා දිල්ෂානිට කියපු දේවල් දිල්ෂානි රෙහාන්ට කෝල් කරලා කිව්වා කියලා. ඉතින් ඇත්තටම මේ දේවල් දිල්ෂානි රෙහාන්ට කියන්නේ නැහැ. එයා කියන්නේ මට පොඩි ඔළුවේ කැක්කමක් හැදුන නිසා තමයි මම පොඩ්ඩක් නිදාගෙන හිටියේ කියලා. ඒත් රීටා ආන්ටි හිතනවා රෙහාන් ගෙදර ආපු ගමම දිල්ෂානි රෙහාන්ට රීටා ආන්ටි ගැන කේලම් කියනවා කියලා. ඒ නිසා රීටා ආන්ටි දිල්ෂානිට කියපු දේවල් එයාගේ කටින්ම රෙහාන්ටත් කියනවා. ඉතින් අවසානයේ රෙහාන් දැනගන්නවා සරණි සතුටින් ඉන්නේ කියලා එයාට කිව්වට ඇත්තටම සරණි ඉන්නේ සතුටින් නෙවෙයි කියලා. අන්න ඒ නිසා මේ ගෙවල් දොරවල් අම්මලගේ දේවල් හැම දෙයක්ම අම්මලම තියාගන්න කියලා රෙහාන් සරණිත් එක්කරගෙන වෙන ගෙදරකට යනවා. ඉතින් යාළුවනේ, මම මේ කිව්වේ කතාව ඉදිරියට ගොඩක් දුරට සිද්ධ වෙයි කියලා මට හිතුණ අදහස. ඉතින් මේ වගේ ඔයාටත් කතාව ඉදිරියට සිද්ධ වෙයි කියලා හිතන දේ ගැන පුංචි හරි අදහසක් තියෙනවා නම් ඒ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.